බිස්නස් කරන ඕන කෙනෙක්ට මූලික ප්‍රාග්ධානය හොයාගන්න එක තමයි අමාරුම වැඩේ. උදාහරණයක් විදිහට පළවෙනි ලක්ෂ 20 හොයාගන්න එක තමයි අමාරුම වැඩේ. ඒ 20ෙන් ලක්ෂ 40ක් කරන්න අමාරු නේ. වැඩට ගිහලා යාලා දන්නේ මම මෙහෙම කෙනෙක් ඉන්න මන. ඉතින් මම එතන හිටපු ಐಡಿ ಕಿನಡ ಕಥಾ ಕರ ಮಾಡ ಪೊಡಕ್ ಇಂಡಿಲೋ ಕ್ಯಾಂಡ್ ಗೆ ದವಸಕ್ ಬೆಡ ಕರನ್ ದಿನ್ನ ಪಡಿಯಪಾ ಈಗ ಕ್ಯಾಂಪಸ್ ಗೆ ಗಂಡ ಬೇ ಕವದಾತ್ ಈಗ ಅನಿವಾರ್ಯ ಫೀಲ್ಡ್ ಗೆ ಮೈ ಗಂಡೋರಿ ಅಪಿ ಮೇ ಜೀವಿತ ಕಾಲೆ ಸಾರತಕೂನ ಪುದ್ಗಲಿಯಂಗೆ ಜೀವಿತ ಕಥಾ ಮಮ ಅಹನ ಈಗ ತಮ ಮಗೆ ಅತ್ತರಮ ಕೆಮತಿಮ ಆಸಮ ದೇ ಅತ್ತರಮ ಈಗ ನಂ ಮಡ ಹಿತಾ ಗಂಡ ಬೇ ಮೊನ ಬಲವೇಗಿ ಕೇಕ ಉನಾದ ಗೆಲ ಕಥಾ ಬಹ ಕಲ ಅಹನ ದನ್ನೆ ದಿದಿ ಅಪಿಟ ಬಾಫುನ್ ಲಗುನತ್ ಅಹನ್ ದ ಮೊಲ ತದ್ದೆ ವೆಡನ್ನೆ ಗೋಲಿಯಗೆ ಉನತ್ ಬೆಕಪ್ ಬಿಸ್ನೆಸ್ ಏಕಕ್ಕೊ ಬೆಕತ್ ඉන්කම් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එහෙම නැතුව බිස්නස් වලට කිසිම වෙලාවක අත ගහන්න හොඳ නැහැ. කන්ට්‍රක්ෂන් එකේදී තව වෙනම ඒ ටික අනිත් ඔක්කොම ටික කරගන්න තව තව සබ් බිස්නස් ගොඩක් ඉබේම හැදෙනවා. එක එක වැඩේට පර්ෆෙක්ට් කටි මංගව වෙනම ඉන්න හදිසි අවස්ථාවක් ආවොත් ওই වැඩේ ඔක්කොම මගේ කෝඩිනේට් එකක් තියෙනවනේ. ඒතර මට ওই හැම දෙයක්ම පුළුවන්. ඒතර මට මේ බ්‍රෑන්ඩ් නේම් එකක් හදන්න ඇත්තටම උනත් තියෙනවා. මේ කාලේ තරුණයෙක් ඉන්නේ මේ පොළවේ නෙවෙයි අඩි 6ක් විතර බඹ 6ක් විතර ඇතර බඹ 6ක් විතර බලක ඉන්න अदपे चैनल विशेष कैन तमंगिम व्यापार अकर ओयगोल्लांटे बिंदु व्यापार पटंगरगना दीवन करपने अद्दे की ओयगोल्लांटे दिंडने सूदाणु ऐना अद सिलोन पैड यूट्यूब चैनल आई बोन के तिगना संजय सेनिरत्न ऐना संजय सेनिरत्न अभी मुलिम अपे कट्टिरगियमु ओब्ब कौद एक मेगोल्लांटे कोडक वेदगत्तेन प्रश्न කෙටියෙන් කියවොත් මම ඉංජිනේර කෙනෙක් තව ගුරුවරයෙක් තව ව්‍යාපාර තුනක් හතරක් කරන බිස්නස් කරන කෙනෙක් ඉංජිනේර කෙනෙක් ගුරුවරයෙක් ව්‍යාපාරිකයෙක් වැඩගත් වෘත්තීන් තුනක් අපි ඒගෙන අහමු සංජයගෙන් ඉංජිනේර කෙනෙක් වෙලත් ඇයි බිස්නස් ෆීල්ඩ් එකට එන්ට උනේ ඇයි ඔයා බිස්නස් කරන්න හිතුවේ සහ මට අහන්න මතකුණා ඉංජිනේර කෙනෙක් කිව්වනේ कोई फील्ड के इंजीनियर मनोवाद मम सिविल इंजीनियर के निकलने बिजनेस करने मूल के हेतु मम ऐतर बिजनेस वाले ओ बिजनेस करने ऐतर मगे मधी मगे बड़ी काली तले में हीन ऐतिब बा बिजनेस करने साह एकिंग राटर तो लोगों सेव या क्यों ना वो द अभी बिजनेस का पटांग का तो हर इधर एकिंग लोगों जॉब कैटेगरी तो विशाल प्रमाण या कहती है ना दैनिक मगे का පිස්පහක් විතර වැඩ කරන කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ එතකොට අපි සාමාන්‍ය එක පවුලක 4 දෙනෙක් ගාණ ගත්තොත් එතකොට 140ක් විතර මගේ කියපනවා ඒක රටට ඩිරෙක්ට් ඔව් ඔව් එතකොට ඒක වක්‍රානුකූලව තව මගෙන් එන ඕඩර්ස් මගෙන් ඕඩර්ස් ගිහිල්ලා තව ලොකු ප්‍රමාණයක් රට ඇතුලේ තමන්ගේ ජීවන උපාය සකසා ගන්නවා ඇත්තට මේකින් ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් අනේ සේවයගෙන අනිවාර්යයෙන්ම පැහැදිලි උත්තරයක් වෙනස් විදිහට හිතන ඉංජිනේරුවෙක්. එතකොට සංජය වැදගත් දෙයක් අමතක වුණා. ඔයා ඔයාගේ නමින්ද ව්‍යාපාරය යන්නේ සංජය කියන නමින්ද? නැත්නම් ඔයාගේ බ්‍රෑන්ඩ් නේම් එකකින්ද? සහ ඔයාගේ ව්‍යාපාරේ පටන් ගැනීම කොහොමද? ඒ කියන්නේ ඔයා මේ ගමන දැන් මේ 35කට විතර ඩිරෙක්ට් එක ෆීල්ඩ් එක වගේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ වැඩ කරනවා. සිය ගාණක් ඔයාගෙන් යැපෙනවා. ඔයා ලොකු දුරක් ඇවිල්ලා තියෙනවා. ඔයා මේ ගමන දැකලාද පටන් ගත්තේ? නොදැක බිල්ඩ් අප් කරපු ගමනක්ද කොහොමද ඔයා පටංගත් ඔයාගේ ව්‍යාපාරේ පටන් ගැනීම කියන්නේ මොකද අපේ ගොඩ දෙනෙක් ව්‍යාපාරයක් අලුතෙන් ආරම්භ කරන්න බලාගෙන ඉන්න. එහෙම නැත්නම් බිගිනින් ස්ටේජ් එකේ ඉන්න ගොඩ දෙනෙක් ඉන්න. ඒගොල්ලන්ට ඔයාගේ පටන් ගැනීම වැදගත් වෙයි. මුලින්ම මම A level කරේ 2014. 2014 ඉඳලා මුලින්ම මම අපේ ගමේ පන්සලේ හාමුදුරු තමයි මට මේ ගෙදරට වැඩලා දහම් පාසලේ උගන්වන්න දෙන්න කියලා කතා කරේ. එතනින් දහම් පාසලේ උගන්නලා එතනින් තමයි ගුරු ජීවිතයට අවතීර්ණ වුණේ. එතනින් පස්සේ අවුරුදු මේ වෙද්දි අවුරුදු 10කට
කිට්ටු කාලයක් ගුරු වෘතිය යෙදෙන තියෙනවා ඒක තමයි මගේ පළවෙනි ආරම්භය එතනින් අඳුරගත්ත එතකොට තමත් ගුරු වෘතිය යෙදෙනවා තමත් ගුරු වෘතිය යෙදෙනවා බිස්නස් එක සම්බන්ධ බිස්නස් එක ඔය අතරතුරේ මම ඉංජිනේරින් ඩිග්‍රී එක හදාරද්දි ඒ අතරතුරේ මම ක්ලාස් කරා කිව්වනේ එතකොට ඒක තාත්තා කෙනෙක් කිව්වා උදව්වක් විදියට සර් ගේ හදලා දෙන්න පුළුවන් මම එතකොට කිසිම දෙයක් ඒතර සිවිල් ඩිග්‍රී කම්ප්ලීට් කරලා නැහැ අවුට් වෙලා නැහැ කැම්පස් එකේ ඉන්න ඕනේ කැම්පස් එකේ තමයි වැඩ ඒ කියන්නේ කැම්පස් එකේ ඉන්නකොට මෙයා ෆීල් එක පටන් ගන්න දෙනවා ඉතින් මේ කතාව ඉතුරු ගියත් තාලෙ ඉන්නේ කැම්පස් එකේ තුන්වෙනි අවුරුද්දේ අන්තිම කියන්නේ ලාස්ට් ඉයර් රිසර්ච් එකේ යද්දි තමයි පටන් ගත්තේ එතකොට හරිම අමාරු කාලයක් ඔයාලා හැමෝම දන්නවා තුසිත් කැම්පස් මොල්රටුවේ කිමිකල් ඉංජිනේර කෙනෙක් එතකොට හැමෝම දන්නවනේ රිසර්ච් එකත් එක්ක තියෙන අමාරුව කොහොමද කියලා. එතකොට අපි මම කරේ මම එතකොට කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකට අවතීර්ණ වුණා. ඩිග්‍රී කරා, ක්ලාස් උත් කරා. ඒ කාලෙ මගේ ක්ලාස් සාමාන්‍යයෙන් හැම පන්තියම ආයතන හතරක වගේ කරා. ඒ ආයතනවල ළමයි 100කට කිඩු සංඛ්‍යාවක් හිටියා. ඒකත් එක්ක ওই තුනම මැනේජ් කරන්න මම ඇත්තටම සාමාන්‍යයෙන් හැමදාම ওই අවුරුදු හතරම කිට්ටු වෙන්න නිදාගද්දි රෑ 12යි 1යි ඒකල්ලා කැම්පස් එකේ වැඩත් කරලා එක්සෑම් කාලෙට උඩක් පරිම මහන්සි වෙලා තියෙන්නේ ඩිග්‍රියත් පොඩ කිසිම එකක් ෆේල් නැහැ සකන් ලෝව ඩිවිෂන් එකක් තියෙනවා ඒකත් ගොඩ දාගෙන වැඩේ කරගත්තේ මම මුලින් කිව්ව කාරණාවට ගියොත් මම කිව්වා අපේ පන්සලේ හාමුදුරුවන්ගෙන් තමයි වැඩේ පටන් ගත්තේ එතනින් පස්සේ මතක් කළ යුතුම චරිතයක් තමයි අර මම කිව්ව ඒ ළමයාගේ දෙමව්පියෝ ඒ කියන්නේ ඒ අම්මයි තාත්තයි මේ වීඩියෝ එක යාලක් අවදා හරි දැක්කොත් බැලුවොත් එයාලට එයාලා දන්නව අනිවාර්යෙන් ඒ යාලා කියලා නේද කියලා එතකොට මම ඒක නම් වශයෙන් කියන එකට හරි නෑ මේ මොකද තියනවනේ එතකොට එතනින් පස්සේ එහෙම කරගෙන යද්දි ඊළඟට ඒකේ තමයි කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ පළවෙනි ආරම්භය අගෝස්තු 9 වෙනිදා. කියන්නේ මේ අදට හරියටම අවුරුදු 5කට කිට්ටු කාලයක් මම තනියෙන් මේක ගෙනල්ලා. ඊට පස්සේ එතනින් පස්සේ රේන්ජ් කොන්ක්‍රීට් වර්ක්ෂොප් එක පටන් ගත්තෙත් ඒ කාලෙමයි. මට ආවා ඉන්ටර්ලොග් ගල 10,000 ඕඩර් එකක්. ඉන්ටර්ලොග් ගහක් ගලක් ගහනවත් කොහොමද වෙන්නේ කියනවත් දන්නේ හැබැයි කොන්ක්‍රීට් ගැන ප්‍රමිතීන් ගැන හොඳට දන්නා ඒක මට ඒ වෘතිය දෙනුමේ ඒ වෘතිය දෙනුමේ මම ඇත්තටම මාගොල මාගොල එක ආයතනයක දවසක් ඉන්ටර්ලොග් ගහන්න වැඩට ගියා හරිද ඉන්ටර්ලොග් ගහන්න වැඩට ගියා මේ කරුණන්නේ මේක ඇත්තටම වැදගත් කරුණක් මේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ඉන්න දෙවැන්ත බෑන්ඩ් එකක් හදාගෙන යන කෙනෙක් මුල්ම කාලේ කරපු දෙයක් ගැන නේද අපි මේ කතාව අහලන්නේ වැඩට ගියා වැඩට ගිහලා යාලා දන්නේ මම මෙහෙම කෙනෙක් ඉන්න මන ඉතින් මම එතන හිටපු අයිටි එකනට කතා කරා මට පොඩ්ඩක් ඉන්ටර්ලොග් යාඩ් එකේ දවසක් වැඩ කරන් දෙන්න පඩියපා මේ මට පොඩ්ඩක් ඒ දේ සම්බන්ධව ඉගෙන ගන්න ඕනේ මම ඇත්තටම කැම්පස් එකේ රිසර්ච් එකේ වැඩකට ගියලා එයා දන්නේ ඇත්තම පරමාර්ථ මොකද්ද කියලා මට ඇත්තටම ඉන්ටර්ලොග් ගල් ගහන්න හැටි ඉගෙන ගන්න යෝන උනේ ඒකේ මේ නිව්ටන් ෆව එක තියෙන ගල නෙවෙයි ගාඩන් ගල් එක ඒකේ ෆිනිෂින් එක ගන්න කොහොමද කොහොමද ඇත්තට ලස්සන්ට කේසින් එකකින් එන්නේ එළියට මැෂින් එකකින් නෙවෙයි කරන්නේ ඔයාලා දැකලා තින්තරෝ ගාඩන් ගලක් ගත්තොත් ඒකේ টොප් ෆිනිෂ් එක මාර ස්මූත් හරිද ඒ විදිහට ගන්න කොහොමද අපි දන්න 1:2 94 අනුපාතේ 1:3 අනුපාතේ එහෙම නෙවෙයි තියෙන්නේ ඒකේ ප්‍රායෝගික පැනල් තියෙනවා ඒක මොකද්ද ඒක කැම්පස් එකෙන් ගන්න බෑ කවදාවත් ඒක අනිවාර්යෙන් ෆීල්ඩ් එකෙන්මයි ගන්න ඕනේ එතකොට එහෙම වැඩ කරලි වෙලා මම ඇත්තෙන් ඉන්න අයටත් කෑම බීම තරම් දීලා යාළු වෙලා ගොඩක් වෙලා එයාලගෙන් ඒ දවස් ඇතුළත ගොඩක් දේවල් කරා. ඒ දවසින් ගහපු මැච් එක තමයි ඉන්ටර්ලොග් ෆීල්ඩ් එකට මේ කරේ. මොකද මගේ තියෙන වෘත්තිමය දැනුමත් එක්ක මට තනි දවස් ඇති ඇත්තටම. එතනින් පස්සේ මම හොයාගත්ත ඉන්ටර්ලොග් කීස් ගන්න කොහොමද කොහෙන්ද ගන්න තියෙන්නේ මොනවද ඩිසයින් මොකද්ද මොඩර්න් පැටර්න් යන්නේ මොකද්ද අවුට් වෙන්නේ පැටර්න් වලින් එහෙම කියලා හිතලා මම ඉන්ටර්ලොග් කීස් ගත්තා 1000කට කිට්ටු වෙන්න. ඒක ඩෙවලොප් කරන්න පටන් ගත්ත තැන ඕක. මේ වෙනකන් සංජයගේ කතාව අහපු ඔයගොල්ලන්ට දෙන්න ඇති මේ කතාව ඉතාම රසවත් වගේම සාමාන්‍ය කෙනෙක් නොදකින පැත්තක්. ව්‍යාපාරයක් ගොඩනගෙනකොට හිමිකරුවෙක් අනිත් අයට වඩා කරන කැපකිරීම කොහොමද කියලා ඔයගොල්ලන්ට මේ කතාවෙන් මේ වෙනකොට අවබෝධයක් ඇති. අපි සංජයගෙන් අහමු මේ ගමන
පටන් ගැනීම අපිට පැහැදිලි. දැන් මේ දුරකට එනකොට මෙයාට ඇති වෙච්ච බාධා මොනවද කියලා. ඒක තමයි ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ. මොකද තමන් මොන බිස්නස් එක කරත් තමන්ට විවිධාකාරයේ බාධා එනවා. ඒවා මැඩගෙන කොහොමද ඉදිරියට ආවේ කියලා අපි සංජයගෙන් අහමු. සංජය, ඔයා දැන් පටන් ගත්ත විදිය කිව්වා. එක්ස්පීරියන්ස් ගත්ත විදිය කිව්වා කොහොමද මේ ඩෙවලොප් කරන්න පටන් ගත්තේ කියලා. මේ එනකොට ඔයාලට බාධාවල් ආවද? එනවනේ අනිවාර්යෙන්ම. මොනවද? ඒ කියන්නේ ඔයාලට මතක රීල් දෙකේදී මොනවද ඔයා ලොකුවටම මුහුණ දුන්න බාධාවන්? මට මෙමය තු සිත. මට මතක ලොකුවටම හිතට දැනෙච්ච බාධාවල් තුනක් තිබ්බා. හරිද? පළවෙනි එක තමයි අර අර අම්මයි තාත්තයි මට මගේ ආයි අම්මයි තාත්තයි මට වැඩේ දෙද්දි ඊට පස්සේ මම මේ මිනිස්සුන්ට කොහොමද උපරිම හොඳ සේවාවක් දෙන්නේ කියලා මම කිව්වා. මුලින්ම මට වැඩේ කරලා දෙන්න පුළුවන් ස්ට්‍රක්චර් පැත්තේ උපරිම හොඳට කරලා දෙන්නම්. හැබැයි මගෙන් සුළු සුළු අත්තරදීම් වෙයි. මොනව හරි වුණොත් මට මුලින්ම කියන්න කතා බහ කරලා ඔක්කොම ඕන දෙයක් කියන්න මම කරලා දෙන්නම්. පොඩි පොඩි අඩිපාඩු වැඩිය ලොකුවට මේව කරන්නම මට කියන්න. ඒක මම ඒ වෙලෙම හෝ කොහොම හරි හදලා දෙන්නම්. මොකද මට අද්දකීම් නැහැ. හරි මම හිත නමා ගරු කරනවා. ඒකට කිව්වා ඔයා ෆීල්ඩ් එකේ පළවෙනි ප්‍රොජෙක්ට් එක කියලා. මම කිව්වා අවංක වෙන්න ඕනේ. අපි හැම බිස්නස් එකක් කරද්දී මූලිකම දේ අවංකභාවය. හරිද? අවංක ඒගොල්ලන්ගේ ප්‍රතිචාරය මොකක්ද වෙනේකට? එයාලා කිසි ප්‍රශ්නයක් නැහැ. එයාලා මට දුන්න එක වචනයක් දුන්නා. මේ ෆීල්ඩ් එකේ හොඳට තලත් තැනි වෙච්ච කෙනෙක්ට දෙනවට වැඩිය සර් වගේ කෙනෙක්ට දෙන එක මං කැමතියි කිව්වා. හේතුව එයාලා දන්නවා කොහොමද වංචා කරන්න. මම අලුත් කෙනෙක් නිසා වංචා කරන්න හිතන්නේවත් නැහැ කිය. දැන් නෑ ෆීල්ඩ් එකේ ෆීල්ඩ් එකේ දිග ගමනක් යන්න ඕනේ. ඉතාලම වැදගත් පොයින්ට් එකක්. හොඳට මේ කතාව අහගන්න. ෆීල්ඩ් එකට අලුත් කෙනෙක් නම් ව්‍යාපාරික ශාස්ත්‍රයට අලුත් කෙනෙක් නම් තමන්ගේ ව්‍යාපාරය එදිනෙදා ලාභ වංචාවෙන් ලාභ වෙනට වඩා දීර්ඝකාලීන පැවැත්ම ගැනයි හිතන්න ඕනේ. ඔව්. එතනින් පස්සේ ඇත්තටම අවංකවමම ඒ ප්‍රොජෙක්ට් එක සම්පූර්ණ ටෝටලි ඉවර කරලා දුන්නා. ඒක මට අමතක නොවන ප්‍රොජෙක්ට්. මොකද කෙනෙක්ගේ හිත පැහැදෙන්නෙත් නැහැ. කිසිම අත්දැකීමක් නැති කෙනෙක්ට ලොකු මුදලක් දීලා ඒ වෙද්දිත් 2014 ඒ වෙද්දිත් ඒ ප්‍රොජෙක්ට් එක මුළු වටිනාකම 160ක්. එතකොට ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් මට දීලා දුන්නේ කියන ඇත්තටම මට සතුටුයි හිතාගන්නත් බැහැ. ඒක තමයි මගේ පළවෙනි පියවර කන්ස්ට්‍රක්ෂන් ජීවිතේ. ටියුෂන් ජීවිතේ ගත්තාම අජිත් වික්‍රමසිංහ සර් කියලා සර් කෙනෙක් ඉන්නවා. එයා තමයි මාව ටියුෂන් ෆීල්ඩ් එකට ගත්තේ. ඒ සබත් මේ වෙලාව මතක් කරන්න ඕනේ. එතනින් එහා ඔක්කොම ගමන මම තනියෙන් මගේ සහෝදරයත් එක්ක එකතු වෙලා එයත් එක්ක කතා බහ කරගෙන ගියපු ගමනක් තියෙන්නේ. තව වැදගත් කාරණාවක් තියෙනවා. අපේ මේ ජීවිත කාලේ සාර්ථක වුණ පුද්ගලයන්ගේ ජීවිත කතා මම අහනවා. ඒක තමයි මගේ ඇත්තටම කැමැතිම ආසම දේ. විනෝදාංශයකුත් නෙවෙයි. ඒකෙන් ගත යුතු සෑහෙන දෙයක් තියෙනවා. අපේ WP රූපසිංහ සර්, CS කාසෙල්ලිගේ සර්, ඒ වගේ ගුවන් දර්ශන සර්, ඒ වගේ ජීවිතේ ජය ගත්ත කියන්නත් බෑ. ඇත්තට එයාලා වැඩිහිටියෝ. ඉගෙන වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩිහිටියෝ. ඉතින් එයාලගේ වැඩිහිටි කතා ඇත්තටම වටිනා බිස්නස් ෆීල්ඩ් එකට. ඊළඟට මගේ ලොකුම අයියා අම්මා හැමදේම හා පුතේ එපා පුතේ ওই දෙක විතරයි. එපා කිව්ව දෙයක් කරොත් අනිවාර්යෙන් වරදිනවා. මම දන්නේ මට වැරදිලා තිබුණ පොඩි කාලේ ඉඳන් අද වෙනකතර වරදිනවා. හා කිව්ව දෙයක් කරොත් අනිවාර්යෙන් සාර්ථක වෙනවා. ඔයාගේ කැමැත්තක් කිව්වොත් ඒකට කිසිම බලපෑමක් නැහැ. ඊළඟ තැන තමයි කොරෝනා. හැබැයි කොරෝනා වලින් ඉෆෙක්ට් එකක් ආවා. ඒක හැම ෆීල්ඩ් එකටම ආවා. මට ඒක ලොකුවටම දැනුන්නේ නැහැ. මොකද මම ඒ විදිහ බාරගත්ත ප්‍රොජෙක්ට්. මොකද මම අවංකව හැම වැඩක්ම කරා. විවෘතයි. කිසිම එකක් නැහැ. ඕන දෙයක් අහන්න පුළුවන්. ඕන දෙයක් කතා බහ කරලා ඉඳ ගන්න පුළුවන්. ඒ කොරෝනා කාලෙදිත් මං ගාව තිබ්බ ප්‍රොජෙක්ට් සාමාන්‍යයෙන් ඔන්ගෝයින් ප්‍රොජෙක්ට් 5-6ක් විතර තිබ්බා. ගෙවල් තට්ටු තුනි බිල්ඩින් එහෙම. ඒ හින්දා මට වැඩ හොයාගැනීමේ අපහසුතාවයක් ආවේ නැහැ. වැඩ කරගෙන යාමේ අපහසුතාවයක් ආවේ. කොරෝනා දැන් අපිට කොරෝනා කිව්වම මතක් වෙන්නේ රට ලොක්ඩවුන් වෙලා ගෙදරින් එළියට බහින්න බැරි කාලයක්. ඒ කාලෙත් ටික ප්‍රොජෙක්ට් නතර කරාද කොහොමද කරේ? නෑ ප්‍රොජෙක්ට් නතර කරේ නෑ. අපිට පීක්ම කාලයක් ආවා සති දෙකක් ෂට් ඩවුන් කළා මුළු රටම. ඒ කාලේ නවත්තලා හිටියා. ඒ ඇරෙන්න කොරෝනා වලට පර්මිෂන් දාලා මොකද මං ගාව වැඩ කරනවා 35ක් විතර. ඉතින් ඒ කට්ටිය ගැන බලන්න ඕනේ. යාළගේ
වාර්තිකයේ නැවැත්වුවත් එයාලගේ පෞල් ජීවත් වෙන්න විදියක් නැහැ. ඉතින් එයාලගේ ID copies මේ details ඔක්කොම පොලිසියට බාර දීලා ඒ පොලිසිය හරහා special permission එකයි සෞඛ්‍ය ආරක්ෂිත බව උපරිම රැකගෙන ඒ සයිට් වලට අදාළ විදියට නැවත්තලා ඒගොල්ලෝ මේ සයිට් එක නැවැත්තුවා. transport එක transport කරන්න නැවැත්තුවා. සෞඛ්‍ය රැත්තත් හිතුවා. හිතුවා transport එක කරේ මම තමයි. ඇත්තට මෙයාලට කෑම බීම ඔක්කොම ගිහින් දැම්මා. ඔක්කොම කරා. මම කරේ. driver job එක හැම job එකම driver job එක එහෙම කියලා මම company ID කාර්යය එහෙම කියලා දෙයක් නැහැ. ඔක්කොම වැඩ කරනවා. ඒක කළා දීලා වෙලා යාලට ඔක්කොම සප්ලයි කරලා ඉවලා ඒ අමාරු කාලෙ එතනින් ගෙවා ගත්තා. ඒරන් මරගෙ ඉන්න ලොකුවටම අමාරු වෙන අමාරුම කාලේ ඒක ඔය කියන වචනෙන් කියන තරම් ඇත්තටම ලේසි නෑ. බැටගරි කරන් කරන් හැම චෙක් පොයින්ට් එකකින්ම නවත්තන කොහෙද යන්නේ මොකද කරන්නේ කින්ද වන්ද ඒක හරිම ටෆ් ඇත්තටම. ඒ වගේම ප්‍රෙෂර් එක මොකද අසනීපයක් හැදුනොත් සයිට් එක වහන්න වෙනවා ජීවිතේ ලියා ගන්න වෙනවා සේදෝකේ. ඔව් ඇත්තටම ලොකු දෙයක් ඇත්තටම මේක නම් මට හිතා ගන්න බෑ මොන බලවේගයකින් වුණාද කියලා. ඇත්තටම කොරෝනා ආසාදිත නොවි මිනිසුත් එක්ක ගනුදෙනු කරගෙන මාසෙ එකහමාරක දෙකට කිට්ටු කාලයක් සම්පූර්ණ සයිට් ටික ඔක්කොම කරගෙන හැම කෙනෙක්ටම උපරිම සරගගෙන හිටියා. මං හිතන්නේ මගේ අරමුණ හොඳයි. ඒ හින්දා තමයි මං හිතන්නේ එහෙම වුණේ. මොඩ දාගන්න පුළුවන් වුණේ අනිවාර්යයෙන්. ව්‍යාපාරය පටන් අරගෙන ආරම්භයේදී මුහුණ දුන්න ගැටලු සංජය අපිට පැහැදිලි කරා. අපි සංජයගෙන් අහමු මේ ව්‍යාපාරය ඒතනින් තවත් ඉදිරියට මේ දක්වා කොරෝනා සීසන් එකෙන් පස්සේ මේ දක්වා මේ තියෙන ආර්ථික අර්බුදහමුවේ ගේනකොට මොනවද මුහුණ දෙන්න වෙච්ච අභියෝග කොහොමද ඒවට පිළියම් හෙව්වේ කියලා. සංජය කොරෝනා සීසන් එකෙන් පස්සේ මේ දක්වා එනකොට මොනවද ආපු ගැටලුකාරී තත්ත්ව මොනවද තව ඔයාට ඉගෙන මේ ශේස්ත්‍රයෙන් ලැබිච්ච අත්දැකීම් මොනවද ගැටලු වලට මොනවද ආගත සොලියුෂන්? මං අර කිව් පළවෙනිට දුන්න වැඩි කියලා ළමයගේ තාත කෙනෙක් ආපු ගියක් හදලා දෙන්න ගෝ වැඩි. ඒකෙදි එක සිද්ධියක් වුණා. ඒ සිද්ධිය තමයි මම ක්ලාස් එක කරලා එනකොට ගිහ හදන්න තිබ්බ තැන තමයි බයික් එක තියලා තිබ්බේ. එතකොට ඒක ස්ටෑන්ඩ් එක ගහලා බයික් එකේ බරට මම පය දෙකකින් ඉඳි බයික් එක වැටිලා තිබ්බා. ඒ වැටුනේ ඇයි කියලා බැලුවාම මට තේරුණා ඒක පොළොව බැහැලා. පොළොව බැහැලා ඇල වැඩි වෙලා තමයි නිකම වැඩිලා තියෙන්නේ කියලා. එතකොට මම තේරුම් ගත්තා මේක සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය ෆවුන්ඩේෂන් එකක් දාන විදිහට දාලා හරියන්නේ නැහැ කියලා. හරිද? නැත්තම් ඇත්තටම දැන් ඉංජිනේරින් මගේ වෘත්තිය වෙන මම දන්නවා ඔක සොයිල් ටෙස්ට් තියෙනවා එක එක ඒවා කරන්න. සාමාන්‍යයෙන් සොයිල් ටෙස්ට් එකක් කරලා ඉවර වෙලා ගයක් හදන්න අමාරුයි සාමාන්‍යයෙන් මේ මැදපන්ති සාමාන්‍යයෙන් බහුතරයකට අමාරුයි. එතකොට ඉතින් කරා කියලා ප්‍රශ්නයක් නැහැ කරන්න පුළුවන්. ඒ වුණාට සොයිල් ටෙස්ට් එකක් කළා කරන්නේ සාමාන්‍යයෙන් හයි රයිස් බිල්ඩින් සහ ඔය කොළඹවට ලොකු වීදමක් යන්නේ ඉඳ ඇත්තටම. හරිද? එතකොට මම කරේ අරකින් තේරුම් ගන්නත දෙයින් සාමාන්‍ය ෆවුන්ඩේෂන් ටයිප් වෙනස් කළා. ගේ කරන්න පුළුවන් උපරිම දේවල් ටික කරා. එතකොට ඒක තමයි මගේ පළවෙනි මේ කියන ආපු ප්‍රශ්නේ. හරිද? මේ වගේ දෙයකට නෝමල් කරොත් කල් පවතීද? හරි මොකද මමත් තරුණයි. ඒ දෙම අපි උත්තරණයි. ওই කාලේ ওই গিදර චිරාත් කාලයක් වැජ වෙන්නේ. හරිද? ඒ හින්දා මේ විදිහට අනිවාර්යයක බලන්න ඕන. අනික මොකද ඒක ගොඩක් ඩියුරබල් දෙයක්. මේ අද ගත්ත අවුරුද්දේ වොරන්ටි දෙකයි වොරන්ටි දෙයක් නෙමෙයි. අපි ජීවිත කාලයක් ඉන්නේ සමහර වෙලට પરම්පරා දෙකක් තුනක් ඉන්නේ. එතකොට ඒක අපි ඇත්තටම කරන්නේ මොකද අපේ ලංකාවේ බහුතරයක් මේ ජීවිත කාලය තුළද කරන්නේ ගියක් හදන එකයි. වාහනයක් ගන්න එකයි ළමයි දෙන්නෙක් විතරේ හිටියොත් ඒ කට්ටියට හොඳටම උගන්වන්නේ එකයි. ඕක තමයි මේ ජීවිත කාලේ සාමාන්‍ය අවුරුදු 60 70 වෙනකම්ම බහුතරයක් මං කියන්නේ 80% විතර දෙනා කරන්නේ. ඊටු 120 තමයි වෙනසක් කරන්නේ. 120 උන 10ක් විතර මුකුත්ම කරන්නේ. තව 10ක් විතර තමයි දෙයක් කරන්නේ. ඊළඟට මට ආවා තව ප්‍රොජෙක්ට් එකක්. ඒක බෙලක් ගොඩ කරලා හදන්න තිබ්බ ගියක්. එතකොට ඒකෙදි තනිකරම මම ෆවුන්ඩේෂන් ටයිප් එක ඒකත් ඒ අවස්ථානුකූල ගැලපෙන්න වෙනස් කරනවා. ඒ කියන්නේ ඔය එක්ස්පීරියන්ස් එක කලින් ඉංජිනේරින් මේ ඉගෙන ගන්නකොට කැම්පස් එකෙන් අහු වෙලා තිබ්බද ඔය සම්බන්ධව මෙහෙම આવොත් මෙහෙම කරන්න කියලා නැත්තම් ඔයා ඒ වෙලාවේ සිටුේෂන් එක බලලා? මම ගොඩක් දුරට හැමදේම කරන්නේ ඒ වෙලාවේ සිටුේෂන් එක බලලා. කැම්පස් එක අනිවාර්යයෙන්ම රුකුලක් වෙනවනේ අපේ දැනුමට සහ අපිට තව YouTube FB තව ගොඩක් දැනුම ගන්න තැන් තියෙනවා. සහ මම කිව්වනේ අර ප්‍රධානම කාරණා මම ගොඩක් ආශ්‍රය කරනවා
රජයේ ඉංජිනේරුවන්ව ගොඩක් අත්දැකීම් තියෙන. එයාලගෙන් කතා බහ කරලා අහනවා. දන්නේ තියදී අපිට බාෆුවෙන් ලැබුණත් අහන්න පුළුවන්. තද්ද වැඩන්නේ. ගෝලයාගෙන් වුණත් එයා දන්නවා ගහක් කපන්න ඕනේ අතු වහන්න ඕනේ කොහොමද. බාෆුවනේ දන්නවා සාමාන්‍ය ඉංජිනේරු කෙනෙක් නොදන්න සාමාන්‍ය ප්‍රැක්ටිකල් ටෙක්නිකල් අපිට හැම කෙනාගේම චූටි කෙනාගෙන් පාව ඉගෙන ගන්න දේවල් තියෙනවා. මුන් කිවර මගේ කැමැතිම දේවල් තමයි අත්දැකීම් ගැන ප්‍රශ්න ගැන කතා කරන එක කියලා. ඒවයින් ඒ වගේ දේවල් මම අහලා 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 මගේ ඔළුවේ තියෙනවනේ. එතකොට මේ සිටුේෂන් එකට අනුව බෙස්ට් සොලියුෂන් එකක් දෙන්න මට ඇත්තටම හැකියාව තියෙන එක තමයි මගේ ඇබිලිටි එක. ඒතර මේ 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 ආර්ථික ප්‍රශ්න වලින් මේ ඩොලර එක වැඩි වීම හමු වෙයි ඒවෙන් මොනවද මොන හරි ගැටලුවක් ආවද ව්‍යාපාරයට වගේ? අනිවාර්යෙන්ම ආවා. ඒ විදිහට ඔන්ලයින් සයිට් තිබ්බා. ලොකෝරම යකඩ වැඩි වුණා. යකඩ සිමෙන්ති යකඩ සිමෙන්ති සිමෙන්ති තමයි ලොකුවටම වැඩි වුණා. රුපියල් 1000 කොට්ටේ ගේ කෙලිම ගියා 3600කට. එහෙමත් නැතුව ගියාවට. ඔව්. එතකොට ඒ සිමෙන්තිත් නැතුව කියන්නේ දරාගන්න බැරිම ප්‍රශ්නයක් ආවේ එතනදී. එතනදී මම කල්පනා කරේ මෙහෙමයි. මම ඇත්තටම හිතුවේ කස්ටමර්ගේ පැත්තෙන්. කස්ටමර්ගේ බැංකිකේ ඒ සල්ලි තිබ්බනම් එයාට අඩුම ගන්න පොලියක් හරියක්. මම සයිට් එක අතරමැද්දදී ප්‍රයිස් වැඩි වුණා කියලා නැවැත්තුවොත් ඒ කස්ටමර්ට බිල්ඩිම යූස් කරලා සල්ලි හොයාගන්නත් නැහැ. බැංකු පොතේ තිබ්බ සල්ලිත් නැහැ. එතකොට ඇත්තටම එයා ගොඩක් හිර වෙනවා. දැන් මම උපරිම මගේ පැත්තෙන් සාධාරණ කරා. මම කිව්වේ මම යන ක්වොන්ටිටි එක දෙන්න කම්බි කොච්චරද සිමෙන්ති කොච්චරද වැලි කොච්චරද ගල් කොච්චරද ඔය මැටීරියල් හතරේ විතරයි වැඩි වෙච්ච ප්‍රමාණයට සල්ලි දෙන්නේ. ඉතුරු ඔක්කොම වැඩි වෙච්ච හැම එකම ඩීසල් පෙට්‍රල් අනිත් හැම දෙයක්ම එන්නේ කම්බි ඉඳන් ඔය ලොග් ඔව් ලාභයෙන් අඩු වෙන විදියට මට ඕන උණු ප්‍රොජෙක්ට් එක ගොඩ දාලා කස්ටමර්ව ගොඩ දාලා දෙන්න. එතකොට එයා හිර වෙන්නේ නැහැ. හරිද? එතකොට මගේ ආයතනෙත් බංකොලොත් වෙන්නේ හැම කරා කියලා. හරිද? ඒ හින්දා මම උපරිම ඒ කාලේදී අපි හැමෝටම ප්‍රශ්න එකට ගොඩ යන්න ඕනේ. ඒ හින්දා මම මේ විදියට එයත් එක්ක උපරිම සාධාරණ මම බැරිම තැනත් එවෝ මගේ පැත්තෙන් සහ අපි දෙන්නටම සාධාරණ වෙනකොට ඔයාගේ අදහසක් තියෙනවා නම් දෙන්න. කාටවත්ම ප්‍රශ්නයක් නොවේ. මිටවල මගේ සොලියුෂන් එකකට මොන සොලියුෂන් එකක් දෙන්න තියෙනවද දෙන්නේ නැහැ. ඇත්තටම ඒ වෙල හිටපු හැම කස්ටමර් කෙනෙක්ම හොඳයි. මට ඒ දුන්න වැඩි වෙච්ච වල මැටීරියල් කෝස්ට් එක විතර කියන්නේ 1000 සිමෙන්ති කොට්ටේ 3600ට ගියා නම් වැඩි වෙච්ච 2600 ගණන් ගියපු සිමෙන්ති කොට්ට ටිකට. අන්න ඒ විදිහට එයාලා දුන්නා මම ප්‍රොජෙක්ට් එක කස්ටමර්ගෙන් මේව කරා. අනිත් පැත්තෙන් හැම එකක්ම බයිඩින් නැනේ කම්බි ඉඳන් වයර් වල ඉඳන් වැඩි වෙච්ච හැම එකක්ම මගේ අතින් දරාගෙන මම කරලා දුන්නා. අපි දෙගොල්ලොන්ට මේ කාලේ පාඩුයි කරන්න දෙයක් නැහැ. බිස්නස් හැමදේම ලාභම නෙවෙයි පාඩු වෙනවා. පාඩු වෙන තැන් දරා ගන්න අනිවාර්යෙන් බෑකප් බිස්නස් එකක් හෝ බෑකප් ඉන්කම් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එහෙම නැතුව බිස්නස් වලට කිසිම වෙලාවක අත ගහන්න හොඳ නැහැ. වාසනාව තිබ්බොත් එහෙම නැතුව හරියන ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි මම කියන්නේ එපා. හැමතිස්සෙම අපිට බිස්නස් එකකට අත ගහනවා නම් බෑකප් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. රටේ තියෙන ආර්ථික අර්බුදයේ හමුවේ බිස්නස් එකක් පවත්වාගෙන යන්නේ කොහොමද කියලා අලුතෙන් එන කෙනෙක්ට වැදගත් වෙන කරුණු ටිකක් කියවුණා. අපි තවදුරටත් සංජයගෙන් දැනගන්න මිස්වෙච්ච කරුණු ටිකක් අපි අහමු. සංජය, ඔයා කිව්වා තව බෑකප් බිස්නස් තියාගන්න කියලා. ඒතර ඔයා මොනවද බෑකප් කියලා පාවිච්චි කරේ? මේ කන්ස්ට්‍රක්ෂන් ඉදිකිරීම් පැත්තට අමතරව ගුරුවරයෙක් කියලා කිව්වා. ඊට අමතරව තව මොනව හරි බිස්නස් හදාගත්තද ඒ වෙනකොට? ඔව් දුසිත්, ඒ වෙද්දි සාමාන්‍යයෙන් අමතරව බිස්නස් මං 4-5කට ගිට්ටු වෙන්න කරපු ඔක්කොම බිස්නස් ඇත්තටම හරියා. සමහර ඒවා කියන්නේ මම සාමාන්‍ය බිස්නස් එකකට අත ගහන්නේ නැහැ ෆීසිබිලිටි ස්ටඩි එක නොකර. මොකද මගේ හැකියාවත් එක්ක කරන්න පුළුවන් බිස්නස් ඕනනේ කරන්න. මට අදාළම නැති වෙනම පැත්තක් මට කවදාවත් එහෙම පටන් ගන්න බෑ. ඒකයි අපි කෙනෙක් පොඩි කාලේ ඉඳන් ඉගෙනගෙන මොන ෆීල්ඩ් එකකට හරි තමන් ආස දෙයත් එක්ක මේ ස්පෙෂල් වෙලා යනවනේ. එතකොට ඒ පැත්තෙන් තමයි මම අත ගැහුවේ. හැබැයි අර ප්‍රසිද්ධ කියමනක් තියෙන බිත්තර සියල් එකම පොදුන නොතබන්න කියලා. අන්න ඒ මතයේ අනුව මගේ තියෙන හැකියාවල් සහ මම දැන් මේ විද්දි කන්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකත් එක්ක ගනුදෙනු කරද්දී බොහෝ දේවල් ඇත්තටම අපිට මේ ටච් වෙනවා. ඒ කියන්නේ අපි වාහන ගන්නවා, වාහන දුවනවා, වාහන හදනවා. ඒ විදිහට දේවල් වෙනවා. එතකොට අපිට වාහන ෆීල්ඩ් එකේ යම් දැනුමක් කියනවා. ඒ වගේ එක එක දැනුම් වෙනවා. මම නම් වශයෙන් කිව්වොත් කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එක සම්බන්ධව මගේ තියෙන එක විශේෂත්වය තමයි
මංකින් මොකක් හරි ඉදිකිරීමක් කරද්දී මුල් බේස් වලේ ඉඳලා ගෙදර ගාඩන් එකේ අන්තිම ඉන්ටර්ලොක් ගල වෙනකන් එකම ආයතනයක් කරා කරගත්තා හැකි. වා හිතන්නකෝ එතකොට කන්ට්‍රක්ෂන් එකේදී තව වෙනම ඒ ටික අනිත් ඔක්කොම ටික කරගන්න තව තව සබ් බිස්නස් ගොඩක් ඉබේම හැදෙනවා. ඉබේම හැදෙනවා. ඒ ඉබේම හැදෙන්න කට්ටියම ඒක ප්ලේස් කරගන්න ඒක ඇත්තටම මෙහෙම වචනෙන් කියන්න තේරෙන්නේ ඒක පැට්‍රිකලි වෙන දෙයක්. එතකොට ඒ සර්විස් එක දෙන්න ඇත්තට මගේ ඕමනාව හොඳම සර්විස් එකක් දෙන්න. ඔව් කස්ටමර් කෙනෙක් ඔයාලට ගේ දෙනකොට ගාඩන් එක හදලා වැඩි වෙන කෙනෙක් මිනිට දෙන්න ඕනේ නෑ. ඔව් අනිවාර්යයෙන්ම මඩත් ලාබයි. ඔව් නැත්තම් අපි දැන් හිතන්නකෝ බස්සුන් කෙනෙක් දුන්නා කියලා. එයා විත්ති ටික බඳලා යනවා. වයරින් කෙනෙක් හොයා ගන්න. තව පොටිය දින්න එක්කෙනෙක් හොයා ගන්න. තව පේන් කරන්න එක්කෙනෙක් හොයා ගන්න. වැහි පීලි වහල ගන්න එක්කෙනෙක් හොයා ගන්න. ගාඩන් එක හදන්න එක්කෙනෙක් හොයා ගන්න. පෙන්ටි ටික හදන්න එක්කෙනෙක් හොයා ගන්න. ජනේල් දොරවල් ටික හයි කරන්න එක්කෙනෙක් හොයා ගන්න. ඒ වගේ කුඩ සැරින් 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 සැරේ එක එක කට්ටි ඔය අතර තුරේ නෑ කිසිම කෙනෙක් අපාදු කරන්නේ. මම මෙහෙමයි. මම සේවකයෝ බඳව ගන්න කලින් එයාලගේ හැකියාවල් ගැන අහනවා. මීසන් වැඩ විතරද පුළුවන් කියලා අහනවා. නෑ මහත්තයා මට තීන්ත වැඩත් පුළුවන්, පොටි වැඩත් පුළුවන්, ටයිල් ලුක් පුළුවන්, ඕනා මහත්තයා පොඩි වහලයක් ගහන්න පුළුවන්. මම ගන්න හැම ගිනීම හැම වැඩම කරන්න පුළුවන්. පර්ෆෙක්ට් නෙවෙයි. සාමාන්‍ය මට්ටමකින් හරි. එක එක වැඩේට පර්ෆෙක්ට් කට්ටි මං ගාව වෙනම ඉන්න හදිසි අවස්ථාවක් ආවොත් ওই වැඩේ ඔක්කොම මගේ කෝඩිනේට් එකක් තියෙනවනේ. ඒතර මට ওই හැම දෙයක්ම පුළුවන්. ඒතර මගේ කෝඩිනේට් එක යටතේ අරගෙන යම් දැනුමක් තියෙන කෙනාට ඒ වැඩේ හොඳට කරන්න පුළුවන්. එහෙම තමයි මම ඇත්තටම සේවක කප්පාදු නැතුව මේව කරේ. සේවක කප්පාදු කරන්න වෙන හින්දා ඉස්සරහට මම මුලදිම ගන්නකොට දැන් අද වුණත් පව මං ගාව සේවකයෙක් ගන්නවනම් ගෝලයට රැවිනු පුළුවන්. හදිසියක් වුණොත් මගේ වාහනේ දිලා එව්වේ. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මගේ බයික් එකක් කරන් ගියේ. ඒ විදිහට තමයි සේවකයෝ බදව ගන්නෙ. එතකොට මට කප්පාදුවක් කරන්න ඕනේ නැහැ ඇත්තට. එතකොට දැන් සේවක කප්පාදුවක් කරන්නෙත් නැතුව විවිධ බිස්නස් ට්‍රයි කරගෙන මේ ආපු ගමන දැන් අවුරුදු කීයක්ද? කොහොමද? දැන්ට අවුරුදු 5ක්. මේ කන්ස්ට්‍රක්ෂන් පළවෙනි කන්ස්ට්‍රක්ෂන් එකේ ඉඳන් අවුරුදු 5ක් ඇතුළත තමයි මේ දුර ආවේ. තව මොනවද? ටියුෂන් වලට අවුරුදු දැන් 2014 ඉඳන් අවුරුදු 10ක්. එතකොට මොනවද දැන් අපි බලන් ඉන්න හැට වැදගත්ද? ඔයා දැන් සිවිල් ඉංජිනේර කෙනෙක් කන්ස්ට්‍රක්ෂන් පැත්තෙන් ගුරු වෘතියේ ඉන්න අතරේ අහම්බෙන් කන්ස්ට්‍රක්ෂන් වලට එනවා. කන්ස්ට්‍රක්ෂන් වලින් ඩෙවලොප් කරගෙන අත්දැකීම් අරගෙන තව ඒවා ටච් කරා කියලා කියන මොනවද ඇත්තටම මොනවද තව තියෙන්නේ? මෙහෙම ආයතන ටික හදපු බිස්නස් පිළිවෙලින් කියන්නේ උත් පළවෙනි එක රේන්ජ් ඉංජිනේරින් කන්ස්ට්‍රක්ෂන් එක. ඔයාගේ බ්‍රෑන්ඩ් නේම් එක රේන්ජ් නමින්ද? එතන මට මේ බ්‍රෑන්ඩ් නේම් එකක් හදන්න ඇත්තටම උනත් තියෙනවා. ඔව්. මම දන්නේ කරන්න පුළුවන් වේද බැරි වේද කියන පළවෙනි පියවර තියලා තියෙන්නේ. මගෙන් පස්සේ කෙනෙක් ඒක අනිවාර්යෙන් බ්‍රෑන්ඩ් නේම් එක කරනවා. ඒ කියන්නේ ඔයා නැතත් බ්‍රෑන්ඩ් එක ලංකාවේ ඉතුරු වෙන දේ තමයි. ඒක තමයි. මම මුලින්ම ගියොත් රේන්ජ් ඉංජිනේරින් මගේ කන්ස්ට්‍රක්ෂන් එක. ඊළඟට තියෙනවා රේන්ජ් කොන්ක්‍රීට් වර්ක්ෂොප් එක තියෙනවා. ඊළඟට රේන්ජ් ඩිසයින් ස්ටුඩියෝ එක තියෙනවා. ඒකෙදි කරන්නේ 2D 3D plan අඳිනවා. 3D ඒකේ තමයි ස්ටුඩියෝ එකේ ඇත්තටම plan අඳිනේ වැඩේ වෙන්නේ. ඊළඟට range concrete work එකේ තමයි garden bed තන මන ඔක්කොම වෙන්නේ. range engineering එකෙන් ඊට අදාළ ඔක්කොම වෙනවා. non related දේව ගත්තොත් range book shop එක තියෙනවා. ඊළඟට range super center එක තියෙනවා. ඊළඟට range institute එක තියෙනවා. මම class එකට සම්බන්ධව මම ආයතනය හදාගෙන තියෙනවා. ඒ කියන්නේ තව ගුරු වෘත්ති වාගේ ටික එකතු වෙලා මේවා කරනවා. ඒව තමයි නම් වශයෙන් කියන්න තියෙන්නේ. ඔව්. එතකොට මේ වීඩියෝ එක මේ වෙනකන් බලපු කෙනෙක් අනිවාර්යෙන් මේක බලන්න ඇත්තේ බිස්නස් ෆීල්ඩ් එකේ තමන්ගේ ව්‍යාපාරයක් පටන් අරගෙන ලොකු දුරක් ආපු කෙනෙක්ගෙන් අපි මොනවා හරි දෙයක් ගන්නවා කියන බලාපොරොත්තුවෙන්. ඇත්තටම මේක බලන හැමෝම බිස්නස් උන තියෙන තමන්ගේම දෙයක් පටන් ගන්න උනන්දුවෙන් බලන කෙනෙක් වෙන්න ඕනේ. අපි සංජයගෙන් අහමු. සංජය කියන්න අලුතෙන් පටන් ගන්න කෙනෙක් හෝ ආරම්භයේ ඉන්න කෙනෙක්ට ඔයා මොනවද දෙන උපදෙස්? ඒක ඔයාගේ සිවිල් පැත්ත වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම හෙට සිවිල් ඉංජිනේරින් මේකක් පටන් ගන්න නම් ඔයා මොනවද දෙන්නේ? මම හොමේ බලන කෙනෙක්ට දෙන අත්දැකීම් පොදුවේ ඕනේ දෙයක්. ඔයාගේ අවංග අත්දැකීම ඕනේ අපිට. මගේ හිතේ ඇත්තට මේක කරලා බිස්නස් එක පටන් ගන්න දේ කියන්න මම හිතුවේ. හරි. මම ඇත්තට මට හොඳ සර්විස් එකක් දෙන්න ඕනේ. ඒකෙදි ප්‍රධාන කාරණාව තමයි තමන්ගේ උනන්දුව තියෙන්න ඕනේ. ඊළඟට අවංග වෙන්න ඕනේ. ඉගෙන කිසිම වෙලාවක හොර හිත තියාගන්න හොඳ නැහැ.
ඒක තියාගත්තොත් ඒ කියන්නේ වැඩි ලාභ අපේක්ෂාවෙන් හොර හිත තියාගන්න හොඳ නැහැ. ඒක එහෙම උන ගමන් අනිවාර්යෙන් ඒක අනික් කෙනාට දැනෙනවාමයි. ඒක අවංකව මෙයා නැහැ කියන එක මෙයා එහෙම නැහැ. මෙයා අවංකයි මෙයා හොඳයි කියන එක ඇත්තටම තමන් හොඳ නම් පිට අයට දැනෙනවා. ඒ ගතිය තියාගෙන පටන් ගන්න. එතනින් හම්බෙන පළවෙනි කස්ටමර්ගෙන් දෙවෙනි කස්ටමර්ට ඒ කියන්නේ දෙවෙනි තව කෙනෙක්ගේ වැඩක් එනවාම. එන්නේ නැහැ කියලා එකක් නැහැ. තමන් හොඳ නම් තමන් අවංකවම කරා නම් වැඩේ නෑ. මං කියන්නේ කන්ස්ට්‍රක්ෂන් ගැනම නෙවෙයි ඕනම එකක්. වාහනයක් හදනවාම හදන්න අවංකව. සෑහෙන කාලයක් දුවලා ආයෙ කඩනොත් අනිවාර්යෙන්ම වැඩේ නෑ. තෙන්ට එනවාමයි. ඊළඟට උනන්දුවයි කැපවීමයි තියෙනකොට. උනන්දුවයි කැපවීමයි නැත්තම් වැඩේ කරන්න බෑ. අද තියෙන වැඩේ අද කරන්න. කොච්චර රෑ වුණත් කමන්නේ. කොච්චර කොන්ද රිදුනත් කොච්චර කකුල් රිදුනත් කමන්නේ. අද තියෙන වැඩේ අද ඉවර කළා පුළුවන් තරම්. පුළුවන් තරම් උත්සාහ කරන්න ටයිම් එකට. ඒ දේ දෙන්න. අපි කැම්පස් වල ඇත්තටම ඩියු ඩේට් එකක් දාලා ඔය රිසර්ච් සබ්මිට් කරන්න නම් මනක නැත්තම් ඩිඩක්ෂන් කරනවා කියලා ඇත්තටම මට දැන් තමයි තේරෙන්නේ. ඒව තමයි අපිට උගන්වලා තියෙන්නේ. එතන ඇත්තටම පැට්‍රිකල් දෙයක් තියෙනවා. ඊළඟට ප්‍රධානම කාරණාව තමයි බිස්නස් කරන ඕන කෙනෙක්ට මූලික ප්‍රාග්ධානය හොයාගන්න එක තමයි අමාරුම වැඩේ. උදාහරණයක් විදිහට පළවෙනි ලක්ෂ 20 හොයාගන්න එක තමයි අමාරුම වැඩේ. ඒ 20ෙන් ලක්ෂ 40ක් කරන්න අමාරු නේ. ලක්ෂ 50ක් හොයාගත්තොත් ලක්ෂ 50ෙන් ලක්ෂ 100 කරන්න අමාරු නේ. පළවෙනි ලක්ෂ 20 හොයාගන්න එක තමයි හරිම අමාරු මේ ලංකාවේ. මොකද අද කාලේ අපේ කාලේ මේ කාලේ තරුණයෙක් ඉන්නේ මේ පොළවේ නෙවෙයි අඩි 6ක් විතර බඹ 6ක් විතර ඇතර බඹ 6ක් විතර බලගින් අපි ඩිග්‍රියක් කරලා එළියට එද්දී අවුරුදු 24ක් 25ක් වෙනවා ෆ්‍රෙෂර් එකකින් ගියා. ඉතින් තව අවුරුදු 6යි තියෙන්නේ 30 වෙන්න. ওই ටිකේදී ගෙවල් ගන්න ඕනේ, වාහන ගන්න ඕනේ, බිස්නස් කරන්න ඕනේ, බඳින්න ඕනේ, ඔක්කොම කරන්න ඕනේ. අර ඉන්න බඹ 6න් උඩට එන්නත් සෑහෙන කාලයක් යනවා. එතනින් උඩ දෙයක් කරන්න තව සෑහෙන කාලයක් යනවා. ඒක තමයි ඇත්තටම ප්‍රධාන දේ. මට ගොඩක් දුරට කැම්පස් ළමයින්ට එහෙම කරන්න තියෙන්නේ කැම්පස් එකේ ඉන්න අවුරුදු 4. ඇත්තටම ජොලියින්න එපා. ඒක ෆන් එක ගන්න. ඒ ජීවිතේ භුක්ති විඳින්න. හැබැයි කැම්පස් එකෙන් එද මට ඇත්තටම තිබ්බ ලොකුමයි මම කැම්පස් එකෙන් එළියට එනකොට මම කම්පැනි එකයි තිකාරේ. මොකද මම කැම්පස් යන කාලේ වැඩි පටන් ගත්තේ. අවුරුදු 4ම අවුරුදු 5ම ජොලි ඉඳලා මොකක් කර කැම්පස් හෝ වේවා නයිට හෝ වේවා මොකක් කර සර්ටිෆිකේට් කෝස් එකක් හෝ වේවා මොක වුණත් ඒ ඉන්න කාල අතරතුරේ තමන්ගේ ඉගෙනීම සම්බන්ධව මොකක් හරි බිස්නස් එකකට අත ගහන්න චූටියට. මොකද ඒ කාලේන රුපියල් 5000ත් අපිට වටිනවා. දැන් වගේ නෙමෙයි. ඒ කාලේන රුපියල් 5000ත් මාර වටිනවා. අනිත් එක ප්‍රධාන දේ තමයි අපේ අම්මගෙන් තාත්තගෙන් ඉල්ලනවා වගේ පහත් හැඟීමක් අපිට එන්නේ මේ අපේ සංකීර්ණ. අදිසි අපිට වැඩි තව අත්හදා බලන්න පුළුවන්. නාස්ති වුණත් අම්මගෙන් තාත්තගෙන් මහන්සි වුණත් සල්ලි නෙමෙයි. මගේ සල්ලි. ආයි මොකක් හරි ගන්න අපිට ආයි හොයාගන්න පුළුවන්. ඉන්න කැම්පස් එකේ ඇතුලේ අවුරුදු 4 කාලේ හොඳම කාලයක් බිස්නස් එකක් පටන් ගන්න. ඇත්තටම මම මේ කාලේ තමයි හීන දැක්කේ. ওই රේන්ජ් ඉන්ජිනියරින් කියන නම අපේ කැම්පස් එකේ ෆස්ට් ඉයර් DNP ප්‍රොජෙක්ට් එකේ නම රේන්ජ් ඉන්ජිනියරින්. ඒකේ නම තමයි මම තමයි ගෲප් ලීඩර් වගේ හිටියේ. මගේ ආලෝක ප්‍රශාන් විශ්ව හිටියේ අපි තුන් දෙනා එකතු වෙලා තමයි නම දැම්මේ. හරි මම මේ තුන් දෙනාට කතා කරේ තුන් දෙනා නඳුරුවනාගේ සම්බන්ධ වෙයි මාත් එක්ක. ඒ ඇත්තටම ෆස්ට් ඉයර් කැම්පස් එකේ නම තමයි රේන්ජ්. රේන්ජ් එක මට ඕන ව්‍යාපාර ජාලයක් විදිහට ඇත්තටම ගෙනියන්න. ඒකට සාරාංශ විදිහට කිව්වොත් උනන්දුව, කැපවීම, අවංකභාවය ඔය තුන තිබ්බොත් ඔය ගමන නවත්තන්න බෑ. කොයි හරි වංචාවක් කරොත් අනිවාර්යෙන් ඒකට රිටර්න් එකක් එනවම. නිදහසේ නිදාගන්න පුළුවන් විදිහට තමන් ජීවත් වෙන්නේ. තව පොඩි දෙයක්. ඔය කතා කරේ අධ්‍යාපනය ලැබෙන කැම්පස් ඩිග්‍රී ඒ ෆීල්ඩ් එකේ කට්ටිය දැනට ජොබ් එකක් කරගෙන යන කෙනෙක්. මම මේ කියන්නේ සමහරට අවුරුදු මේ අවුරුදු 45ක් 50ක් විතර නටන වුණත් ඇදලා වෙන්න පුළුවන්. ඒ කෙනෙක් කොහොමද ෆීල්ඩ් එකට එනවා නම් හැමදාම ජොබ් එකේ ඔයාගේ මතය කියන්නේ? මෙහෙමයි. අවුරුදු ජොබ් එකක් කරපු අවුරුදු 50 45 වුණත් ඕ ලෙවල් ලියලා ඉවර වෙලා ඒ ලෙවල් වලට යන්න ඉන්න නැංගි කෙනෙක් මල්ලි කෙනෙක් වුණත් මම කියන්නේ තමන්ගාව තියෙනවා සැඟවුණු දක්ෂතාවය. හැබැයි එක දෙයක් තියෙන හැමෝටම විශ්වාස කරන්න බෑ. ඒක සහජ වෙන්න ඕන ගතියකුත් තියෙනවා. තමන්ට බිස්නස් කරන්න පුළුවන් කියන හැඟීම තමන්ට දැනෙන පිරිසක් ඉන්නවා. ඒ කට්ටියට
මුල් පීවර තියාගන්න විදියක් නැතු වෙන්නේ. ඒකේ ප්‍රධාන හේතුව තමයි සල්ලි කියන්නේ. මම කියන්නේ ඉගෙන ගත්ත කෙනෙක් නම් කොහොම හරි සල්ලි හොයාගන්න විදියක් තියෙනවා. මගේ පාත් එක තමයි මම ටියුෂන් කරේ. නංගිල මල්ලිලාට ඉන්ඩිවිජුවල් ක්ලාස් කරා. ඉන්ඩිවිජුවල් ක්ලාස් කරාම යාළුවෝ රිසල්ට් ආවා. ඇත්තටම මම දහම් පාසලේ නිකන් ඉගෙනන අවුරුදු 4ක්. හරිද? මගේත් හතිය දවස් 7ම් ෆීල්. මට නිමාඩු දවසක් නැහැ. ඇත්තටම මම නිමාඩුවක් ගත්තේ නැහැ අවුරුදු 4ක් විතර යනවා. එතකොට එහෙම ගත්තාම නංගි කෙනෙක් මල්ලි කෙනෙක් කරන්න ඕනේ බේසික් සමහර අයට තියෙන කම්පියුටර් නොලෙජ් එක. හිතන්නකෝ මෙහෙම සල්ලි මුකුත් ඕනේ නැහැ. අල්ලපු ගෙදරක කෙනාගේ කම්පියුටරේ කැඩෙනවා. නැත්තම් වෙන කෙනෙක්ගේ කම්පියුටර්. එයාට ගිහිල්ලා ඒක හදලා මොකක් කරේ. මටයි මෙච්චර දෙන්න කැම්පස් එකේ වියදමට මේ කියලා එයාට ගණක් හොයන්න. හරිද? තව එක එක විදිහ මම මේ පොඩි උදාහරණයක් කිව්වේ. හරිද? බහුතරයක් කරනවා ටියුෂන්. හරිද? ඒ කියන්නේ උපකාරක පන්ති. අපිට තව පුළුවන් කම්පියුටර් මොකක් දැන් හැම කෙනෙක්ගේම විතර වගේ කම්පියුටරයක් තියෙනවානේ. අපිට තියෙන ඔන්ලයින් ජොබ් තියෙනවා. ඊළඟට අපිට තව පුළුවන් අතේ රුපියල් 5000 කර පොඩි බයිනන් සෙලින් එක. එහෙම කරන්න පුළුවන්. නැත්තම් ගමේ ඉන්න ළමයි නම් පුළුවන් ওই මුකුණු වෙන කංගු එළවලු ටිකක් මේව කරලා සති දවස් 5 වැඩ කරලා සිකුරාදාරය කෙලින්ම නැග්ග බස් එකේ මෙහෙ ගම් පහකොළම් පැත්තේ මොකක් හරි කඩේ කරගෙන එළවලු ටික දැම්මා ආයි ගියා. ඕන ෆීල්ඩ් එකක්. බුලත් පිට විකුණන්නත් පුළුවන්. බුලත් පිටක් රුපියල් දැන් 50ක් 100ක් වගේ වෙනවා. ඉතින් ওই බුලත් පිටක් හදන්න රුපියල් මං දන්න තරමින් රුපියල් 25 30ක් ගියයි. භාගයට භාගයක් ප්‍රොෆිට්. ඒ කියන්නේ 100ට 100ක් net profit එකක් තියෙන දෙයක්. චූටි දෙයක්. මේ හිට උනත් පටන් ගත්තා. බුලත් වෙලක් හිටෙව්වා. හිටියා සති 3-4. කොල්ල ටිකක් කඩා ගත්තා. මම මේ කියන තරම්ම ලීදි නෑ හැමදේම. ඒ වුණාට මම දෙන්නේ පොඩි ප්‍රයෝගේ මම දෙන්නේ අදහසක් දෙන්නේ. එහෙම කරන්න පුළුවන්. අවුරුදු 45ක 50ක 60ක කෙනෙක් උනත් ඔය ටිකම කරන්න පුළුවන්. ඒකට වයස අදාළ නෑ බිස්නස් වලට. එහෙනම් KFC කී කියන හොඳම උදාහරණේ. මං හිතන්නේ අවුරුදු 60ක් මට හරියට මෙහෙම නෑ. ඔව්. අවුරුදු 60න් විතර වගේ පටන් ගන්න තියෙන්නේ. පොඩිම කාලෙන් පටන් ගන්නත් පුළුවන්. වයසට ගිහින් පටන් ගන්නත් පුළුවන්. බිස්නස් උන තියෙනවා නම් වයස අදාළම නෑ. මං හිතනවා මේ අද වීඩියෝ එක ව්‍යාපාරික ශාස්ත්‍රයේ ඉන්න නවක එහෙම නැත්නම් එන්න බලාගෙන ඉන්න ඔයගොල්ලන්ට ලොකු අත්දැකීම් ගොඩක් ලැබිච්ච වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. සංජයගේ අත්දැකීම් අපි කතා කරා. ඉදිරියේදීත් මේ වගේ සාර්ථක උනාගේ අත්දැකීම් ඔයගොල්ලන්ට අපි ලබා දෙන්නම්. මේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. සංජයගෙන් මොනව හරි ඔයගොල්ලන්ට අහන්න දෙයක් තියෙනවා නම් සංජයගේ සේවාවන් සම්බන්ධව දැනගන්න තියෙනවා නම් ඒ සියලුම විස්තර ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. කන්ටැක්ට් ඩීටේල්ස් තියෙනවා සංජයව සම්බන්ධ කරගන්න. ඔයගොල්ලන්ට සිවිල් ඉංජිනේරින් හෝ ඒ සම්බන්ධ මේ සංජය කතා කරපු ෆීල්ඩ් ගොඩක්. ඒ වගේම අත්දැකීමක් ගන්න කෙනෙක් කතා කරොත් ආන්සර් කර ඉන්නේ නෑනේ. ආන්සර් කරන ඕනේ දෙයක් ඔයගොල්ලන්ට මොනවාම හරි දෙයක් සම්බන්ධ උපදෙසක් ගන්න ඕන නම් සංජය කතා කරන්න. ඒ විස්තර ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. එහෙනම් අපි සංජයට අයබෝන් කියලා මේ වීඩියෝ එක අද මෙතනින් ඉවර කරමු. මේ වගේම තවත් වීඩියෝ එකක් ඕනේ නම් ඔයගොල්ලන්ගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් සංජයට අයබෝන් කියලා අපි මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරමු. තවත් මේ වගේ වීඩියෝ එකක් ළඟදිම ගේන පොරොන්දුව මත මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. එහෙනම් සංජය ඔයාගේ වටිනා කාලය අපේ අපිට වගේම මේ බලන අයටත් ඔයාගේ වටිනා කාලය ඉඩම් කරගන්න වට වුණා. ඔයාගේ අදහස් ලබා දෙන්න ඒකටත් ස්තුතියි. රේන්ජ් ඉංජිනියරින් ආයතනය ලංකාවේ ඔබ නැතත් ඔබ නැති කාලෙකත් ලැජබෙන ආයතනයක් බවට පත් වෙන්න කියලා අපි අවංකවම විශ් කරනවා. ගොඩක් ස්තුතියි තුසිත්. මගේ අරමුණ තමයි ඔයා ආයි දවසක මම මීට වැඩිය උඩ දැනග ඉන්නවා දැකලා ඔයාගේ චැනල් එකෙන් ආයි දවසක මෙතෙන්ට ගෙන්න ගන්න එක. ගොඩක් ස්තුතියි ෆිලෝන් ප්‍රයින්ට් අපේ එකම YouTube චැනල් එකේ ටීම් එකටයි තුසිත ඔයාටයි. හරි, thank you.